අයිබෝන්. ඉතින් තවත් තීරණාත්මක තරඟාවලියක් ආරම්භ වීමට නියමිතයි. ඉතින් අපි නිකන් කොටස් වශයෙන් ගත්තොත් එහෙම එක විසවිස ලෝක කුසලාන කාලයක් අවසන් වෙලා තියෙන නැත්නම් පීරියඩ් එකක් අවසන් වුණා. දැන් අපිට තියෙන්නේ ඊළඟ පීරියඩ් එකට යන්න ඊළඟ අවුරුදු දෙකට. එතකොට ඊටම වැදගත් වෙනවා ලෝක ශූරයන් එක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විසවිස තරඟාවලිය ක්‍රීඩා කිරීමට සූදානම් වෙමින් සිටින්නේ. අනික් කාරණේ තමයි ඉන්දියාවටත් ඒක වැදගත් වෙනවා. ගොඩක් දෙනෙක් කතා කරන සිද්ධිය තමයි මොකද අලුත් පුහුණුකරුවෙක් ඊළඟ ලෝක කුසලානේ දක්වා යන්න ඉන්න ඔහුට ඒක ඉතාම වැදගත්. අලුත් නායකයෙක් ඔහුට ඒක ඉතාම වැදගත්. ඒ වගේම රෝහිත් ශර්මා කෝලි වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ යුගය අවසන් වෙලා ඒ ක්‍රීඩකයන්ට ආදේශ ගේන්නට ඕනේ. එතකොට ඊළඟ ලෝක කුසලානේ දක්වා ක්‍රීඩා කරන කණ්ඩායමේ කවුද ස්ථාවර කරන්නේ කියලා ඔවුන් හොයා ගන්නට ඕනි. ඉතින් ඔවුන්ටත් ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක ආරම්භයක් තමයි මේ සිද්ධ වෙන්නට යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වගේම. ඉතින් ඉන්දියානු කණ්ඩායමට නම් තිබෙන්නේ මේ අලුත් වෙනස් වීම කොහොමද කියලා බලාගන්න එක විතරයි. නමුත් ශ්‍රී ලංකාවට තිබෙන්නේ අලුතින්ම පටන් ගන්න. ඒක ලොකු ආරම්භයක්. දැන් ආරම්භ කරනවා කියලා අපි අවස්ථා 10-15කදීම අලුතින් ආරම්භ කරලා තියෙනවා. අලුත් පුහුණුකරුවෝ එක්ක, අලුත් නායකයෝ එක්ක, අලුත් කණ්ඩායම් එක්ක විවිධ ආරම්භ කිරීම කරලා තිනවා. එකක්වත් සාර්ථක වුණේ නැහැ කියන එක අකමැත්තෙන් උනත් කියන්නට ඕනේ. ඉතින් චරිත් අසලංකගේ යුගය ওই විදිහට ආරම්භ වීමට නියමිතයි. ලෝක ශූරයන්ගේත් අලුත් නායකයාගේ යුගය ආරම්භ වීමට නියමිතයි. ඉතින් කොහොම වුණත් බැලු බැල්මට අපි දන්නවා ප්‍රබල කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම කියන එක. ඉතින් අනික් කාරණේ තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විසවිස තරඟාවලියක් ඔබට මතක ඇති පැවැත්ුණේ 2023 ජනවාරි මාසයේදී වගේ. එතකොට මාස 18කට විතර පස්සේ තමයි ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි විසවිස තරඟාවලියක හමු වීමට යන්නේ සෙනසුරාදා දිනයේදී පල්ලෙකැලේදී. ඒ වගේම පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ගත්තහමත් අවුරුදු 2කට වගේ වැඩි කාලයක් තුල විසවිස ජාත්‍යන්තර තරඟයක් පවත්වලා නැහැ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණේ. එතකොට ඒකේ තනතිලි හැසිරීම සම්බන්ධයෙන් එහෙම ගොඩක් බලන්නට සිද්ධ වෙනවා. නමුත් අපි දන්නවා LPL තරඟාවලියේ තරඟ පැවැත්වුණා පල්ලෙකැලේදී. එතෙන්දී නම් අතරම හොඳ පිතිකරන තනතිලි තමයි මෙවර හම්බ වුනේ. එතකොට මේ පාර නිකන් ඒ මොන වගේ තනතිලි එයිද වගේ හිතනකොට හොඳ පිතිකරන තනතිලි එයි කියලා අපට හිතෙනවා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණේ. කොමුණත් ලකුණු 200කට කෙට්ටුව ලබා ගත්තොත් තරඟයක් ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබේවි කියන අදහසක් තමයි අපට LPL තරඟාවලියේ තිබ්බ තත්ත්වයක් එක්ක මේ තනතිලි වල අපට තියෙන්නේ. ඉතින් 150ක් 200ක් වගේ නැත්නම් 175ක් 200ක් වගේ ලකුණු කියන ලකුණු ප්‍රමාණය කොහොමටත් මේ තනතිලි වල තිබෙයි කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි ලෝක ශූරයන්ගේ පිටිකරන ලයිස්තුව ගත්තාම අපි කොච්චර ලකුණු ලබා ගන්න වෙයිද කියන එක අපිට විශ්වාස කරන්න බෑ. පළවෙනි පන්දුවට පහර දුන්නොත් ඉතින් උන්ගේ පන්දු යැවීමත් හොඳ නිසා දෙවෙනියට පන්දුවට පහර දුන්නත් ඉතින් ලොකු අභියෝගයක් ශ්‍රී ලංකාවට තියෙනවා. අභියෝගයේ තියෙන රට තමයි ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා කියන එක අනිවාර්යෙන් අපි දන්නවා. ඒක බොරුවක් නෙමෙයි. එතකොට ඉතිහාසය ගත්තාම තරඟ 29ක් ක්‍රීඩා කරලා තියෙනවා ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි 20-20 තරඟ. එතකොට ඒකෙන් 19ක්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ ඉන්දියාව, 9යි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් ඕක තමයි තත්ත්වය ඉතිහාසය ගත්තහම. එතකොට මොන වගේ කණ්ඩායමක් ක්‍රීඩා කරයිද ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම කියන කාරණය තමයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් කුසලානේ නිරාවරණය කරලා නායකයෝ දෙදෙනා ඡායාරූප අරගෙන ඒවත් දැන් සිද්ධ කරලා තියෙන්නේ. දැන් සියල්ලම සූදානම් තරඟාවලිය ආරම්භ කිරීමට. ඉතින් ඉතිහාසගත තරඟාවලියක් සහ සංචාරයක් බවට පත් වෙයි. මොකද මේක ඉතාම වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවට, ඉන්දියාවටත් වැදගත්. එහෙම නැහැ කියන්න බෑ. මොකද ඔවුන්ගේ පුහුණුකරුවා ගෞතම් ගාම්භීර්ගේ වැඩ පෙන්වන්නට තියෙන තරඟාවලිය, සූර්ය කුමාර්ගේ ආරම්භය, ඒකට කණ්ඩායමක් හදාගන්නටත් ඕනේ ඔවුන්ට. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. හැබැයි එක් දින තරඟාවලිය මීට වඩා වෙනස් වෙයි ජේෂ ක්‍රීඩකයෝ වෙන නිසා. ඒක ශ්‍රී ලංකාවට තමයි ලොකුම අභියෝගය තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාව මේක ක්‍රීඩා කරන විදිහ අනුව ආය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදයක් මතුවේද නැති වේද කියන එකත් ලොකු බලපෑමක් තියෙන තරඟාවලියක්. කොහොම වුණත් ඉතින් ශ්‍රී ලංකාව හැම අතින්ම පීඩනයට ලක් වෙච්ච කණ්ඩායම විදිහට අපට සලකන්නට පුළුවන්. ඉතින් කණ්ඩායමක් විදිහට කතා කරොත් එහෙම ක්‍රීඩා කළ හැකි කණ්ඩායම ඔබ දන්නවා. දැන් ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉවත් වෙලා තියෙනවා ආබාධ නිසා. ඒ තමයි නුවන් තුෂාර පළවෙනි 11 ක්‍රීඩා කිරීමට හිටපු ක්‍රීඩකයෙක්. ඔහු ඉවත් වෙලා තියෙනවා ඇඟිල්ලේ ආබාධය නිසා. ඒ වගේම දුෂ්මන්ත චමීර ඉවත් වුණා ඔහුට යම්කිසි අසනීප තත්ත්වයක් නිසා. එතකොට ඒ වෙනුවට ආපු ක්‍රීඩකයන් අසිත ප්‍රනාන්දුත්, දිර්ෂාන් මදුශංකත් තමයි වේග පන්දුවන් විදිහට ආවේ. එතකොට අපි දන්නවා පසුගිය ලෝක කුසලානේ කණ්ඩායම ගත්තාම මේ සංචිතේ නැහැ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ගෙන්. ධනංජය සිල්වා නැහැ,
ශරීර සමර වික්‍රම එකක්ද දෙකක් දුක් ක්‍රීඩා කරා. එතකොට ඔහුත් නැහැ. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරා දිගටම ඔහුත් නැහැ. ඒ වගේම නුවන් තුෂාරත් දැන් නැහැ. එතකොට මේ ස්ථාන තුනක් විතර තියෙනවා නවක ක්‍රීඩකයෝ නැත්නම් පසුගිය හිටපු නැති කණ්ඩායමෙන් අලුතින් ස්ථාන ලැබෙන්නට ඕනේ ක්‍රීඩකයෝ. එතකොට කවුද මේ ක්‍රීඩකයෝ බවට පත් වෙන්නේ කියන එක තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. තියෙන තොරතුරු ඒ වගේම තේරීම් කමිටු ප්‍රධානියා කියපු දේවල් ඒ වගේ ගොඩක් දේවල් එක අපිට අනුමාන කරන්නට පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම බැලුවොත් එහෙම මෙන්න මේ වගේ වෙයි කියලා අපිට හිතන්නට පුළුවන්. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිසංක අනිවාර්යයෙන්ම ආරම්භක විධිකරුවන් විදිහට යොදා ගන්නවා කියලා තේරීම් කමිටු ප්‍රධානියා කිව්වා. උපුල් තරංග ඒ නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ කියන එක දැන් අපිට තහවුරුයි. එතකොට අංග 3 පිටිකරුවාගේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ කමිදු මෙන්ඩිස් තමයි භාවිතා කරේ අවසාන කණ්ඩායමේ. නමුත් කමිදු මෙන්ඩිස්ගේ ස්ථානය අහිමි වෙන්නට ඉඩ තිබෙනවා වගේ එකක් පේන්න තියෙනවා. එතකොට අංග 3ට බොහෝ දුරට කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩ කඩක් තිබෙනවා. කුසල් ජනිත් ක්‍රීඩා කරේ නැත්නම් දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරයි. ඒක පුහුණුකරු තේරීම් කමිටු ප්‍රධානියා ඒ වගේම නායකයා කියන තුන් දෙනා සහ ඒ පාර්ශව ටික එකතු වෙලා අවසාන තීරණය ගයි කවුද ක්‍රීඩා කරන්නේ කියන එක. නමුත් වැඩි බර තිබෙන්නේ කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට කියන එක තමයි දැනට පේන්නට තියෙන්නේ. එතකොට ඊළඟට කණ්ඩායම ගත්තාම සාමාන්‍යයෙන් අංක 4 පිටිකරුවාගේ ස්ථානය සම්බන්ධිනුත් දැන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. අංක 4 අවිෂ්ක ප්‍රනාන්දු ස්ථාවර කිරීමට යම් කිසි තීරණයක් අරගෙන තිනවා කියලා පසුගිය දිනවලදී එහෙම් මෙහෙම් කියවුණා. නමුත් ඒක සම්බන්ධයෙන් මහලොකු ප්‍රකාශයක් තේරීම් කමිටු ප්‍රධානියා හෝ පුහුණුකරු කවුරුත් කිව්වේ නැහැ. ඉතින් අපිට අංක 4 කියන ස්ථානය බැලුවොත් එහෙම අවිෂ්ක ප්‍රනාන්දු හරි නැත්නම් මැදපෙළ ක්‍රීඩා කිරීමට ආයේ හැකි ක්‍රීඩකයෙක් තමයි දිනේෂ් චන්දිමාල් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට. එතකොට ඔහුටත් අවස්ථාවක් තියෙනවා මෙතන ක්‍රීඩා කිරීමට. නැත්නම් කමිදු මෙන්ඩිස් අංක 4 ක්‍රීඩා කරයිද කියන එකත් අපිට හරියටම විශ්වාස කරන්න බෑ. එතකොට අංක 4 සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. එතනට කමිදු මෙන්ඩිස් පස්සට තල්ලු වෙයිද නැතිනම් එලියෙන් චන්දිමාල් හරි අවිෂ්ක ප්‍රනාන්දු හරි ක්‍රීඩා කරයිද කියලා අපි බලමු. ඔන අංක 4 ස්ථානයේ යම් කිසි අස්ථාවරත්වයක් තියෙනවා කියන එක තමයි අපිට පේන්නට තිබෙන්නේ. ඉතින් ඊට පස්සේ ගත්තහම චරිත් අසලංක ක්‍රීඩා කරයි නායකයා විදිහට අනිවාර්යයෙන්ම. එතකොට ඊළඟට ගත්තහම ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරපු ස්ථානයට මොකද වෙන්නේ කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඒ පන්නේම ක්‍රීඩකයෙක් භාවිතා කරනවා නම් වේග පන්දු යවන තුන්ගිරියව ක්‍රීඩකයෙක් අලුත්ම ක්‍රීඩකයා නවකම ක්‍රීඩකයා චමිදු වික්‍රමසිංහ තමයි ක්‍රීඩා කිරීමට සිටින්නේ. හැබැයි එහෙම චමිදු ක්‍රීඩා කරවන්නේ නැතුව වෙනත් ක්‍රීඩකෙක් පිතිකරුවෙක් එතනට ක්‍රීඩා කරවනවා නම් බොහෝ දුරට අර අපි හිතාගෙන ඉන්න ක්‍රීඩකයන්ගෙන් කාට හරි එක්කෙනෙකුට ආය අවස්ථාව එතන එන්නට පුළුවන්. ඉතින් කමිදු මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෙක් දඟපන්දු යවන ක්‍රීඩකයෙක් විදිහටත් යොදා ගනිද නැත්නම් දුනිත් වෙල්ලාලගේ වගේ ක්‍රීඩකයෙක් දඟපන්දු යවන තුන්ගිරියව් ක්‍රීඩකයෙක් විදිහට යොදා ගනිද කියලත් අපිට පොඩක් බලන්නට වෙනවා. කොහොම වුණත් එතන ස්ථානයත් කීප දෙනෙක් ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබෙනවා. අපිට පළවෙනි තරගයේදී සංයුතිය බලා ගන්නට පුළුවන් ඕන් කොහොමද මෙතන යොදා ගන්නේ කියලා. ඊට පස්සේ දසුන් ශානක ක්‍රීඩා කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් අංක 7. ඊට පස්සේ වනිදු හසරංග, ඊට පස්සේ මායිස් තීක්ෂණ, ඊට පස්සේ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ක්‍රීඩා කරනවාද නැතිනම් අර උඩ ස්ථානයකින් ක්‍රීඩකයෙක් එහෙම එහෙ කරලා තවත් වේග පන්දු යවන්නේ ක්‍රීඩා කරනවාද කියන එක තමයි මෙතන තියෙන ඊළඟ ප්‍රශ්නය. මොකද ඒක අවසාන තීරණය ගන්නවා කිව්වේ තනතිල්ල සහ ස්වභාවයේ ඔක්කොම දේවල් බලලා පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානියා. ඒ නිසා ඒක අපිට හරියටම කියන්නට බෑ. වැඩියෙන් පන්දු යවන්නේ ක්‍රීඩා කරයිද වැඩියෙන් පිතිකරුවෙක් ක්‍රීඩා කරයිද කියන එක ඔවුන්ගේ අවසාන තීරණය තනතිල්ල අනුව තමයි ගන්නවා කිව්වේ. එතකොට මතීෂ බදිරණ ක්‍රීඩා කරයි බොහෝ දුරට. එතකොට අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු සහ දිවිශාන් මදුශංක කියන ක්‍රීඩකයන් තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් බොහෝදුරට ක්‍රීඩා කරන්නට ඉඩ තිබෙනවා. අවස්ථාවක් වැඩි වුණොත් තව එක්කෙනෙක් එතනට ක්‍රීඩා කරන්නට ඉඩ තිබෙනවා. ඒකේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් දෙන්නා ගැන කිව්වොත් එහෙම දිවිශාන් මදුශංක මට නම් හිතෙන්නේ අවසාන ස්ථානයේ ඉන්නේ කියලා. එතකොට බිනුර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කියන ක්‍රීඩකයන් දෙදෙනාට තමයි වැඩි බර තිබෙන්නේ ඊළඟ වේග පන්දු යවන්නා විදිහට ක්‍රීඩා කිරීමට කණ්ඩායමේ. එතකොට දල වශයෙන් තමයි අපිට කණ්ඩායමක් කියන්නට පුළුවන් ක්‍රීඩා කළ හැකි කණ්ඩායමක් විදිහට. ඔන්න ඔය ටික තමයි කියන්නට තියෙන්නේ. එතකොට කණ්ඩායමේ ස්ථාවර ස්ථාන ගත්තොත් එහෙම ස්ථාවරව සිටින ආරම්භක පිතිකරුවන් දෙදෙනා අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා. තුන්වන පිතිකරුට අර කියපු ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ක්‍රීඩා කරයි. එතකොට චරිත් අසලංක අනිවාර්යෙන් ක්‍රීඩා කරනවා. ඒ වගේම දසුන් ශානක ක්‍රීඩා කරයි, වනිදු හසරංග ක්‍රීඩා කරයි, බොහෝ දුරට මායිස් තීක්ෂණත් ක්‍රීඩා කරයි, ඒ වගේම මතීෂ බදිරණත් ක්‍රීඩා කරයි. එතකොට ඔබට අවිනිශ්චිත ස්ථාන ටික දැන් පැහැදිලි. අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ කවුද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. අංක 6 ක්‍රීඩා කරන්නේ කවුද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ වේග පන්දු යවන්නා කවුද කියන එකත්
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ අවිනිශ්චිතතා දෙක තුනක් එක්ක නිශ්චිත ක්‍රීඩකයෝ ටිකකුත් මේ පළවෙනි තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි කියන එක තමයි දැන් තියෙන ආරංචි මාර්ග සහ තොරතුරුත් එක්ක කියන්නට තියෙන්නේ. හැබැයි අපි දන්නවා අවසාන මොහොතේදීත් යම් යම් තීරණ වෙනස් වෙන්නට පුළුවන්. තනතිල්ලේ ස්වභාවය අනුව මේ දේවල් ඔක්කොම ඔවුන් තීරණය කරයි ඒ තත්ත්වයන් අනුව. මොකද රාත්‍රි 7ට තමයි ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. ඒ නිසා 26 වෙනිදා දින සෙනසුරාදා දිනේදීත් සාමාන්‍යයෙන් දවසක් වගේ තියෙනවා තීරණ වෙනස් වෙන්න. නමුත් ගොඩාක් දුරට ඒ වගේ කණ්ඩායමක් ක්‍රීඩා කරයි ස්ථාන දෙක තුනක යම්කිසි අවිනිශ්චිතතාවයක් තියෙනවා. හැබැයි ඒවට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෝ සම්බන්ධයෙන් අපි යම්කිසි අවබෝධයක් ගත්තා කියන එක තමයි මට හිතෙන්නේ මේ කියපු දේවල් එක්ක. ඉතින් ඒ වගේම ඉන්දියානු කණ්ඩායමේ යම්කිසි ප්‍රශ්නයක් සිරාජ්ට ආබාධයක් සිද්ධ වෙන පන්දුවක් වැදිලා තියෙනවා කියලා වාර්තා වුණා ඉන්දිය මාධ්‍ය තුළ. හැබැයි ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ කියලා 25 වෙනිදා සවස් වන විට තහවුරු කරලා නැහැ. ඒක අපි බලමු. ඉතින් ඉන්දියානු කණ්ඩායමේත් යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා. රෝහිත් ශර්මා වෙනුවට ක්‍රීඩා කරන්නේ කවුද, කෝලි වෙනුවට ක්‍රීඩා කරන්නේ කවුද කියලා ඔවුන්ට තීරණයක් ගන්න තියෙනවා. ඒ වගේම ජඩේජා වෙනුවට ක්‍රීඩා කරවන්නේ කවුද කියලා තීරණයක් ගන්න. ඔවුන්ගේ ස්ථාන 3-4 විතර යම්කිසි පොඩි වෙනසක් සිද්ධ වෙන්නට ඉඩ තිබෙනවා. එතකොට ඒක නිත්‍ය කණ්ඩායම විදිහට ඉදිරියට යන්නටත් ඉඩ තිබෙනවා ඉන්දියානු කණ්ඩායමේ. ඉතින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසයේ 20 තරගාවලි 7ක් පවත්වලා තියෙනවා. මේ 7න් එක තරගාවලියක් ජයපරාජයකින් තොරව අවසන් වෙලා තියෙනවා. එතකොට තව එකම එක තරගාවලියක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ තමයි 2021 තරගාවලිය, ඔබට මතක ඇති. ඒ තරගාවලිය ශ්‍රී ලංකාව 2-1 විදිහට ජයග්‍රහණය කරා. ඕක තමයි ඉතිහාසයේ පළවෙනි ජයග්‍රහණය. ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජයට පත් කරපු 20 තරගාවලියක ඒ හැරෙන්නට ආය කවදාවත් අපට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. තරගාවලි 5ක්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ ඉන්දියානු කණ්ඩායම විසින්. ඉතින් 1-1 විදිහට තරගාවලිය ජයපරාජයකින් තොරව අවසන් වෙලා තියෙන්නේ. 2009-10 තරග වාරයේ පළවෙනි තරගාවලිය ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි අතර ද්විපාක්ෂික 20-20 තරගාවලියක් ක්‍රීඩා කරපු ඉතිහාසයේ පළවෙනි එක. ඒක විතරයි. ඊට පස්සේ දිගටම 2021 වෙනකන් ජයග්‍රහණය කරලා තියෙන ඉන්දියාව. ඊට පස්සේ දැනට මාස 18කට විතර කලින් ඉන්දියාවේදී අපි ක්‍රීඩා කරපු තරගාවලිය ජයග්‍රහණය කරලා තියෙන්නේ ඉන්දියාව. ඉතින් අපි දන්නවා තරගාවලිය අතින් ගත්තහම ශ්‍රී ලංකාව සෑහෙන පසුපසින් සිටින්නේ ඉන්දියාවට දක්වපු දක්ෂතාත් එක්ක. ඉතින් ඒකනම් හැබැයි මේ මෑතකාලීන කණ්ඩායමද නැත්නම් පරණ කණ්ඩායමද කියන එක එච්චර අදාළ නැහැ. ද්විපාක්ෂික තරගාවලිවලදී ගොඩක් වෙලාවට ඉන්දියාව ඉදිරියෙන් ඉඳලා තියෙනවා කියන එක තමයි මේ දත්තත් එක්ක අපට පෙනියන්නේ. ඉතින් ඔන්න ඔයගේ තොරතුරු ටිකක් තමයි ඔබට කියන්නට තියෙන්නේ. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවට තියෙන කාලගුණ තත්ත්වය ගත්තහම ඒක අයහපත් එකක් නොවේ කියලා තමයි වාර්තාවන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුළු තරගාවලියටම වර්ෂාවෙන් නම් බාධා ඇති වෙයි කියලා අදහසක් නැහැ කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ හොඳ තත්වයක කාලගුණ තත්වයක් එහි තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඉතින් හැබැයි ශ්‍රී ලංකාවේ මේ දවස්වල තියෙන කාලගුණය විවිධාකාරයි. ඉතින් අපි බලමු ඒක කොහොමද කියලා. කොහොමවත් එහෙම බාධාවක් ඇති වෙන්නට ලොකු ඉඩකඩක් නැහැ කියන එක තමයි වාර්තා වෙන්නේ. ඉතින් අපි බලමු පල්ලෙකලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙවර පැවැත්වෙන තරගාවලියේ බොහෝ දුරට ලකුණු තියෙන තරගාවලියක් බවට පත් වෙයි කියලා තමයි අනාවැකි පළ වෙන්නේ ගොඩක් දෙනෙක්ගේ. ඉතින් ඒ නිසා අපි බලමු LPL තරගාවලියේ සකස් වෙච්ච තනතිදි වගේ හොඳ ලකුණු තියෙන තනතිදි හැදුනොත් ඉන්දියානු කණ්ඩායම ලෝක චූරයන් කොහොම ක්‍රීඩා කරයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒක ශ්‍රී ලංකාවටත් හොඳ වෙයි, පන්දු යවන්නන්ට මහ ලොකු සහයක් මෙතන එයි කියලා හිතන්නට බෑ. ඒ නිසා ඉතින් කොහොම වුණත් පන්දු යවන්නන්ටත් ලොකු අභියෝගයක් ලැබෙන පිතිකරුවන්ගේ අතේ වැඩක් තියෙන තරගාවලියක් බවට බොහෝ දුරට පත්වීමට ඉඩ තිබෙනවා මෙවර තරගාවලිය 20-20 තරගාවලිය පල්ලෙකලේ තියෙන. ඉතින් අපි බලමු කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියලා. කලින්ම කියන්නට ඕනේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය සහ මේ පළවෙනි තරගය මුහුණ දෙන්නේ කොහොමද කියන එක අපිට බලා ඉන්නට සිද්ධ වෙනවා. ඉතින් ඔවුන් ඉතාමත් හොඳින් මේ තරගාවලියට අවතීර්ණ වුණොත් ඒක ශ්‍රී ලංකාව පැත්තෙන් සෑහෙන ලොකු ධනාත්මක සිද්ධියක් විදිහට අපට නම් කරන්නට පුළුවන්. නමුත් ප්‍රබල කණ්ඩායම ඉන්දියාව නිසා, ලෝක ශූරයන් ඉන්දියාව නිසා අපිට මොනවයි මොනා වෙයිද කියලා එහෙම ලොකු බලාපොරොත්තු ප්‍රේක්ෂකයන් විදිහට තබා ගැනීමට අවශ්‍යත් නැහැ කියලා මම යෝජනා කරනවා. මොකද පරාජයට පත් වුණාට පස්සේ අපිට නැත්තම් ටිකක් වැඩියෙන් වේදනාව එනවා. හැබැයි අපි ලොකු විශ්වාසයක් තියාගන්නේ නැතුව බලා සිටියේදී යම් කිසි නිකන් අපි දන්නේ නැහැ මොකක් හරි වෙලා ජයග්‍රහණයක් එහෙම ලැබුණොත් එහෙම ඒක ලොකු ධනාත්මක දෙයක් බවට අපිට පත් වේවි. ඉතින් කොහොම වුණත් කියන්නට තියෙන්නේ අකමැත්තෙන් වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම සෑහෙන පසුපසින් සිටින්නේ ලෝක ශූරයන්ට වඩා. ඉතිහාසය ගත්තාමත්, මෑත කාලීන තත්ත්වය ගත්තාමත්,
තරංගාවලිය අතින් ගත්තාමත් හැම අතින්ම ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නේ මෙවර තරංගාවලිය ඔය ඉන්න කණ්ඩායමට කොහොම හරි ඉන්න ක්‍රීඩකයෝට එකතු වෙලා යම් කිසි වෙනසක් කරන්නට ඔවුන්ට හැකියාව ශක්තිය ලැබෙන්නට කියලා මේ ප්‍රබල ලෝක ශූරයන්ට එරෙහිව කොහොම හරි හොඳින් ක්‍රීඩා කරලා. ඉතින් මේ ලයිව් රෙකෝඩින් එක මම මෙහෙම අවසන් කරන්නම්. ඔබටත් පුළුවන් ඔබේ අදහස් දක්වන්න කණ්ඩායම සම්බන්ධයෙන් යම් කිසි ඔබට අදහසක් ඇති කියලා හිතනවා. ඉතින් ඔබේ කණ්ඩායමක් ඇති ඔබ හිතන කණ්ඩායමක් ඇති ක්‍රීඩා කළ යුත්තේ මෙන්න මේ 11 කියලා. ඒතකොට ඔබට පුළුවන් සංචිතයත් එක්ක ඒ 11 ඔබට කමෙන්ට් කරන්න. අපිත් කැමති ඔබ හිතන කණ්ඩායම් මොන වගේද කියලා බලන්න. එතකොට අපිට හැමෝම හිතන කණ්ඩායම නැත්නම් ගොඩක් දෙනෙක්ගේ ක්‍රීඩකයෝ කවුද නැත්නම් ඔවුන් විශ්වාස කරන ක්‍රීඩකයෝ කණ්ඩායමේ සිටිය යුතු කවුද කියලා අපටත් බලා ගන්නට පුළුවන් හිතන්නේ කවුද කියන එක. ඉතින් ඒක ඉතින් අපි කිව්වා කියලා ඒ කණ්ඩායම ක්‍රීඩා කරයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ අපි හිතන විදිහට අපි දැකපු විදිහට අවසාන දක්ෂතා සහ ඔක්කොමත් එක්ක කවුද ක්‍රීඩා කරොත් කවුරු ක්‍රීඩා කරොත් හොඳ වෙයිද වගේ ඔබේ අදහසක් ඇති. අන්න ඒක බලන්න තමයි කමෙන්ට් එකක් දාන්න කියලා මම කිව්වේ ඔබේ කණ්ඩායම. ඉතින් එහෙනම් මේ ලයිව් රෙකෝඩින් එක මම මෙහෙම අවසන් කරන්නම්. ඔබට ක්‍රීඩාශීලී දිනයක් ඒ වගේම සෙනසුරාදා දිනය අනිවාර්යයෙන්ම ජයග්‍රහී දිනයක් බවට පත් වේවා කියලා අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු. ඔබට සුබ දවසක්. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.